of music. මට මතක් වෙනවා 2019 ජනාධිපතිවරණ සමයේ එදා අපි ඉතාමත්ම කෙටි කාලයක රණවිරු ප්‍රජාව ඒකරාශී කරගෙන රණවිරුවන් සමග සමාජ ගිවිසුමකට අපි එළඹුණා. ඒ සමාජ ගිවිසුම තමයි මේ මා ළඟ තිබෙන්නේ. අද දවසේ වඩාත් විධිමත්ව වඩාත් ක්‍රමවත්ව කාර්යක්ෂමව සැලසුම් සහගතව අද අපි දිස්ත්‍රික්ක මට්ටමේ ගිහිල්ලා රණවිරු සංවිධාන ගොඩනගලා ඔබට මතක් කරන්න කැමති නුවරින් පටන් අරගෙන කළුතරට ගිහිල්ලා කෑගල්ලට ගිහිල්ලා හම්බන්තොටට ගිහිල්ලා මාතලේට ගිහිල්ලා අද මොනරාගල මේ අපි පවත්වන්නේ අපේ 6 වෙනි රණවිරු සම්මේලනය. විශේෂයෙන්ම රණවිරු ප්‍රජාවගේ යෝජනා අදහස් උදහස් ලබාගෙන අපි අද දවසේ මේ මොහොතේ අලුත් සමාජ සම්මුතියකට අලුත් සෝෂල් කොන්ට්‍රැක්ට් එකකට ප්‍රවේශ වෙන අවස්ථාව. අපේ අලුත් සමාජ සම්මුතිය අපේ රණවිරු ප්‍රජාව සමග අපි නිර්මාණය කරන්නේ දිවි දෙන රණවිරු වැඩපිළිවෙල හැටියට. රණවිරුවන් තමයි අපේ රටට ජීවය ප්‍රාණය ලබා දුන්නේ. අපේ රටේ 120කගේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරේ. ඔබයි අපට දිවි දුන්නේ. ඔබ අපටත් රටටත් ලබා දුන්නු දිවි දෙන වැඩසටහන තවමත් අවසන් නැහැ. ඔබට බොහෝ රාජකාරී වැඩ කටයුතු තිබෙනවා. රටට දිවි පොවන්න, රටට දිවි ලබා දෙන්න, ජනතාවට දිවිය ලබා දෙන්න, නව වැඩපිළිවෙල ඔස්සේ රටේ ප්‍රධාන සමාජ සංවර්ධන ධාරාවේ නියමුවන් හැටියට අපි ඔබව අපේ රජයක් තුළ පත් කර ගන්නවායි කියන එක මම මේ අවස්ථාවේ සතුටින් ප්‍රකාශ කරනවා. ඔබ රටට දිවි දෙනවා සේම, ජනතාවට දිවි දෙනවා සේම අපේ යුතුකමක්ව පවතිනවා. රට දය වෙනුවෙන් අති විශිෂ්ට සේවාවක් ඉෂ්ට කර ඔබව රැක බලාගන්න, ඔබ ආරක්ෂා කරන්න, ඔබගේ සුපසාධන අයිතිය සුරක්ෂා කරන්න. එනිසා අපේ රජයක් තුළ විශේෂයෙන්ම ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙන වැඩසටහන් කිහිපයක් පිළිබඳව ඔබව දැනුවත් කරන්නට බලාපොරොත්තු වෙන. ජනාධිපතිවරයා හැටියට පත් වෙලා පැය 48ක් ඇතුළත මේ රටේ රණවිරු ප්‍රජාවගේ ආර්ථික සමාජීය ඔය හැම අයිතිවාසිකමක් වෙනුවෙන් ඔබව රැකගන්නට විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රය ඇතුළු මේ රටේ ආරක්ෂක යාන්ත්‍රණයේ සේවය කරන සියලු දෙනාගේ සුභ සිද්ධිය උදෙසා ජනාධිපති කාර්ය සාධක බලකායක් බිහි කිරීම පළවෙනි පැය 48 තුල අපි ක්‍රියාත්මක කරනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ වගේම
ඔබ බලන්න ඇති මම කතාව කරන්න එනකොට මොනවද මේ අතේ අරගෙන ආවේ කියලා. මේ මගේ අතේ තිබෙනවා ආරක්ෂක අංශ ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රය ඇතුළු ආරක්ෂක අංශ වෙනුවෙන් තිබෙන අනපනත් මේ පාර්ලිමේන්තුවේ අනපනත් බොහෝ අනපනත් යල් පැන ගිය පනත් කල්ලිකුත් වුණු පනත් මම ඔබට පොරොන්දු වෙනවා මේ අනපනත් යුගයට ඔබින ආකාරය නූතන ආරක්ෂක අංශයක කැඩපත සුරකින් ආකාරයට අපි මේ අනපනත් යාවත් කාලින කරන්නට අනිවාර්යෙන්ම කටයුතු කරමු. වන් රැන්ක් වන් පෙන්ෂන් ප්‍රතිපත්තිය පිළිබඳව අපි අධ්‍යයනය කරමින් සිටිනවා. අධ්‍යයනයෙන් පසුව කෙසේ හෝ එය ක්‍රියාත්මක කරන්නට අපි සැදී පැහැදී සිටිනවායි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. රණවිරු සුභසාධනය වෙනුවෙන් රණවිරු අධිකාරියක් තිබෙනවා. ඒ රණවිරු අධිකාරිය හරහා දැවැන්ත සේවාවන් ඉෂ්ට කරපු ඒ නාපාගොඩ මැතිතුමා ප්‍රමුඛ බොහෝ දෙනෙක් අද අපත් සමග එකතු වෙලා සිටිනවා. මම විශ්වාස කරනවා රණවිරු අධිකාරිය සඳහා ලබා දී තිබෙන නීතිමය බලතල නීතිමය රැකවරණය කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නැහැ. අපි පොඩ්ඩක් බලන්නට ඕන ඇමරිකාවේ රණවිරු සුභසාධනය වෙනුවෙන් වෙනමම දෙපාර්තමේන්තුවක් තියෙනවා. ඒකට කියනවා වෙටරන්ස් ඩිපාර්ට්මන්ට් කියලා. වෙටරන්ස් ඩිපාර්ට්මන්ට් එක හරහා රණවිරු ප්‍රජාවගේ සුභසිද්ධිය වෙනුවෙන් සේවයේ නිරතව සිටින කාලයේ වගේම විශ්‍රාම ගිය කාලවකවානුව තුළ ඉතාමත්ම විශිෂ්ට ප්‍රශස්ත නීතිමය ක්‍රියාදාමයන් රැසක් සුභසාධනමය ක්‍රියාදාමයන් රැසක් US Veterans Department එකෙන් ක්‍රියාත්මක කරනවා. අන්න ඒ ආකාරයට රණවිරු අධිකාරිය වඩාත් ශක්තිමත් රාජ්‍ය ඒකකයක් බවට පත් කරලා වඩාත් කාර්යශූරව වඩාත් කාර්යක්ෂමව රණවිරු ප්‍රජාවගේ සුභසාධනය වෙනුවෙන් පෙනී සිටින හොඳ ඩයිනමික් ආයතනයක් හොඳ නිර්මාණශීලී ආයතනයක් රණවිරුවාගේ ප්‍රශ්නවලට උත්තර සපයන විසඳුම් සපයන ආයතනයක් බවට පත් කරන්නට අපි අදහස් කරනවා. රණවිරු ප්‍රජාව විශ්‍රාම ජීවිතයට ප්‍රවේශ වෙනකොට එයාගේ ලොකු උනන්දුවක් තිබෙනවා විකල්ප ආදායම් මාර්ග නිර්මාණය කර තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කර රණවිරුවා කියන්නේ ව්‍යාපාර කරන්නට විවිධ සංවර්ධන වැඩ කටයුතු කරන්නට හොඳම නිර්මාණශීලී අදහස් තිබෙන රටේ ඉන්න ජන කොට්ටාසයකින් වැඩිම කැපකිරීමක් කරන්නට පුළුවන් වැඩිම අධිෂ්ඨාන ශක්තියක් තිබෙන ජන කොට්ටාසය. ඔබගේ අධිෂ්ඨාන ශක්තිය කැපකිරීම as is must-lay දන් දීලා තමන්ගේ පවුලේ අවශ්‍යතාවයන් පැත්තකට තියලා දෙවෙනි තැනට තියලා රට වෙනුවෙන් කැපකිරීම කරපු ඔබට විකල්ප ව්‍යාපාර විකල්ප ආදායම් මාර්ග නිර්මාණය කිරීම සඳහා සහන ක්‍රමයට මූල්‍ය ප්‍රවේශය ප්‍රාග්ධන අරමුදලක් අරගෙන කැපිටල් එකක් අරගෙන බිස්නස් එකක් ව්‍යාපාරයක් එහෙමත් නැත්නම් කෘෂිකාර්මික වැඩපිළිවෙලක් මේ අනාදී වශයෙන් ඔබට ඒ අවස්ථාව ලබා දීම සඳහා විශේෂ මූල්‍ය පහසුකම් ක්‍රියාත්මක කරන්නට
අපි අදහස් කරනවා. ඒ වගේම සෑම දිස්ත්‍රික්කයකම අපි මේ ස්ථාපනය කරන දිවිදෙන රණවිරු බලකාය, සමගී බලකාය, මේක හුදෙක් මැතිවරණ ජයග්‍රහණය කරන ක්‍රමෝපායක්, උපකරණයක්, වැඩපිළිවෙලක් හැටියට විතරක් හිතන්නට එපා. අපි අදහස් කරනවා මේ පිහිටෝපු දිවිදෙන රණවිරු සන්ධානය, දිවිදෙන රණවිරු සුභසාධක සංවිධානය, දේශපාලන සංවිධානය, ඇත්ත වශයෙන්ම සාමාජිකින්ගේ සුපසාධනය වෙනුවෙනුත් කැපවෙන්න සංවිධානයක් වෙන්නට ඕන. ඒ සඳහා දිස්ත්‍රික් මට්ටමේ මේ පිහිටවන දිවිදෙන රණවිරු සංවිධානවල සුභසාධන වැඩපිළිවෙළ ආරම්භ කරන්නට හැම දිස්ත්‍රික්කයකම මේ සංවිධානයට අනුබද්ධ සුභසාධන අරමුදලකුත් ආරම්භ කරන්නට අපි අදහස් කරනවා. විශේෂයෙන් මේ සුභසාධන අරමුදල් හරහා දිවිදෙන රණවිරු සංවිධානයේ විවිධ අකරතැබ්බයන්වලට ඔබ මුහුණ දෙන විට ඒ අකරතැබ්බයන්වලදී ඔබට පුංචි යම් හෝ සහනයක් ලැබෙන සුභසාධන වැඩපිළිවෙල අපි විපක්ෂයේ ඉඳගෙනම ආරම්භ කරන්නට සැදී පැහැදී සිටිනවායි කියන එක මම සතුටින් මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ වගේම අපි හැමෝම දන්නවා බොහෝ විශ්‍රාමික රණවිරුවන් අද වන විට විවිධ පෞද්ගලික ආරක්ෂක ආයතනවල සේවය කරනවා. හැබැයි පැහැදිලි විධිමත් වැටුප් නියාමනයක් නැහැ. මේ රණවිරුවන්ට පැහැදිලි රක්ෂණ ක්‍රමයක් නැහැ. අපේ සුපසාධන වැඩපිළිවෙල තුළ මේ රටේ රණවිරු ප්‍රජාවට විශේෂිත වූ රක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට ඕන. ඒදී අපි ඉෂ්ට කරනවා. විශ්‍රාම සුවෙන් ගත කරන රණවිරුවන් අපේ රටේ වැඩිහිටි සමාජය කාලයක් තිබුණා මේ වැඩිහිටි සමාජයේ ඉතිරි කිරීමේ ගිණුම් වලට හොඳ පොලියක් ලැබුණා. ඒ ලැබුණු පොලියෙන් තමන් ඉතුරු කරපු මුදල්වල ප්‍රාග්ධන මුදලින් ලැබෙන පොලිය තුලින් විශ්‍රාම සුවෙන් ගත කරන වැඩිහිටි පරපුර, වැඩිහිටි විශ්‍රාමික පරපුර තමන්ගේ ඉතිරි කිරීමට ඉහළ පොලියක් ලැබුණ තුල එදිනෙදා ඕනෑපාකම් ඉෂ්ට සිද්ධ කරන්නට එය බොහෝ සෙයි වහල් වුණා. 15%ක පමණ ඒ ලැබුණු පොලි සහනය අද හරි අඩකින් නඩු වෙලා, විශේෂයෙන්ම රණවිරු ශේෂ්ත්‍රයේ පමණක් නෙවෙයි මේ රටේ වැඩිහිටි ප්‍රජාවගේ ඒ අය බොහොම අමාරුවෙන් ජීවත්තුන්නට උපයෝගී කරගත්ත ඒ සහනදායි පොලි අනුපාතය අපි ඉදිරියේදී අපේ රටේ වැඩිහිටි ප්‍රජාවටත් වැඩිහිටි රණවිරු ප්‍රජාවටත් ලබා දෙන්නට අනිවාර්යයෙන්ම කටයුතු කරනවායි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම මේ සංවිධානයේ අනන්‍යතාවය සුරක්ෂා කරන්නට විශේෂිත වූ හැඳුනුම්පත් වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා. 88-89 කාලවකවානුවේ, ඒ වගේම LTT ත්‍රස්ත යුද්ධයේ අතුරුදහන් වූ පවුල්, අගහිඟතාවෙන් වලට පත්තුණු පවුල් වෙනුවෙන් විශේෂිත වූ වැඩසටහනක් මේ රණවිරු ශේෂ්ත්‍රයේ ඔබට අපි ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි දන්න කාරණාවක්, යුද්ධයේදී ආබාධිත වූ රණවිරුවන්ගේ අඳෝනාව, ඒ රණවිරුවන්ගේ මහා දැවැන්ත විලාපය අපේ කන්වල රැව් පිළි රැව් දෙනවා.
මට අද වගේ මතකයි 2019 ජනාධිපතිවරණ සමයේ කොටුවේ දුම්රිය පොළ අසල තිබුණු ඒ උද්ඝෝෂණය උද්ඝෝෂණ කරුවන් හමුවන්න මමත් ගියා. ගිහිල්ලා මම එයාට යම් කිසි පොරොන්දුවක් වුණා. නමුත් ඒ පොරොන්දුව බාරගන්නට කැමතිුණු නැති බව මැතිවරණ ප්‍රතිඵල වලින් මට තේරුණා. මම ඔබට කියන්න කැමති ගෝඨාභය රාජපක්ෂ රජය තුලින් මේ රටේ ආබාධිත වූ රණවීරවන්ට කරනවයි කියලා නොකරපු දේවල් ටික අනිවාර්යෙන්ම මේ වසර අවසානයේ බිහිවෙන අපේ රජයක් තුල ආබාධිත රණවීරවන්ගේ ඒ යුතුයකම් ටික ඒ අයගේ ඉල්ලීම් වලට නිසි විසඳුම් ලබා දෙන්නට අපි අනිවාර්යෙන්ම කටයුතු කරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මේ රණවිරු ප්‍රජාවට තමන්ගේ නිපුණතාවය, දක්ෂතාවය, කුසලතාවය ප්‍රවර්ධනය කිරීමේ අවස්ථාවන් ලබා දෙන අලුත් වෘත්තීය පුහුණු අවස්ථා, නිපුණතා සංවර්ධන, කුසලතා සංවර්ධන අවස්ථා ඒ ආදරණීය රණවිරු ප්‍රජාවට ලබා දෙන්නට අපි සැදී පැහැදී සිටිනවා. රණවිරු පවුල්වල විශේෂයෙන්ම දූ දරුවන්ගේ සුපසාධනය වෙනුවෙන්, ඒ අයගේ අධ්‍යාපනික වැඩ කටයුතු වෙනුවෙන් අපි විශේෂිත වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට සූදානම්. ස්මාර්ට් එඩියුකේෂන් හරහා, සක්වල ස්මාර්ට් ක්ලාස්රූම් වැඩසටහන හරහා රටේම නිදහස් අධ්‍යාපනයේ පාසල් 10,096ම දියුණු කිරීමේ වගකීම අපි බාර අරගෙන තිබෙනවා. ඒ වගේම මේ නිදහස අපිට දිනා දුන් දිවිදෙන රණවීරු පවුල්වල දූපුතුන්ගේ දියුණු උදෙසා අපි විශේෂිත වූ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරන්නට සැදී පැහැදී සිටිනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි. ඒ වගේම ඔබ දියත් කර මානුෂීය මෙහෙයුමේ ප්‍රතිඵල අද 120ම භුක්ති විඳිනවා. දේශපාලන අධිකාරිය නිවැරදි නායකත්වයක් ලබා දුන්නා නම් වීරෝදාර රණවිරුවන් ත්‍රස්ත ම්ලේච්ඡින්ගෙන් මුදවාගත්තු මේ රට සෞභාග්‍ය සම්පන්න රටක් බවට පත් වෙනවා. නමුත් අද දවසෙත් අමතක කරන්නට එපා, රට මුදවා ගැනීමේ තවත් මෙහෙයුමක් ඔබ සතුවේ. රට මුදවා ගැනීමේ මේ මෙහෙයුම රට තුල තිබෙන හොරකම, දූෂණය, වංචාව, ජාතික දේපල, රාජ්‍ය දේපල, ජාතික සම්පත්, රාජ්‍ය සම්පත්, අමු අමුවේ මහදවල් මංකොල්ල කෑම, නාස්තිය, මෙන්න මේ විනාශය තුරන් කරන්නටත් ආදරණීය රණවිරුවන්ට මම ආරාධනා කරනවා. රට ගොඩනගන මේ මානුෂීය මෙහෙයුමෙත් කොටස්කරුවන් බවට ඔබ පත්වන්නට සූදානම් වන්න අපේ රජයක් තුළ ශක්තිමත් නීති පද්ධතියක් හරහා රට විනාශ කරපු, රට බංකොලොත් කරපු, රට නැතිබංග කරපු සියලුම දෙනා නීතිය හමුවට, අධිකරණය හමුවට ගෙන එනවා පමණක් නෙවෙයි, රටට අහිමි කරපු දේපල සම්පත් ස්ටා වැඩසටහන හරහා, ස්ටෝලන් ඇසෙට්ස් රිකවරි ප්‍රෝග්‍රෑම් එකක් හරහා අහිමි වූ සම්පත් දේපල මුදල් නැවතත් වරක් අපේ රටට ලබා ගැනීම සඳහා අපි ඊළඟ මානුෂීය මෙහෙයුම දියත් කරනවායි කියන එක මම ඔබ සියලු දෙනාටම බොහොම වගකීමෙන් මේ අවස්ථාවේ ප්‍රකාශ කරමි. ආදරණීය මිතුරුනි, ආදරණීය රණවිරුවනි, දිවිදෙන රණවිරු වැඩපිළිවෙල
අසම සම වැඩසටහන. අද ඒ වැඩසටහනට මහා දැවැන්ත ශක්තිමත් නායකත්වයක් ලබා දෙන්නට අපේ හිතවත් මහේෂ් සේනානායක මැතිතුමා ඉදිරිපත් වී සිටිනවා. එතුමා ඇතුළුව මේ වැඩසටහනට ජීවය ප්‍රාණය ශක්තිය ලබා දුන් මේ සියලුම රණවිරු නායකයින්, මේ සියලුම රණවිරු ප්‍රජාව එතුමත් එක්ක අත්වැල් බැඳගෙන හොඳින් අවබෝධ කරගන්න මේක හුදෙක් දේශපාලන ව්‍යාපාරයක් විතරක් නොවේ. මේක රට ගොඩනගන, රට හදන, රණවිරුවා සුරකින, රටේ ලක්ෂ 220 සුරක්ෂා කරන අසම සම වැඩසටහන, දිවිදෙන රණවිරු වැඩසටහන. මේ වැඩසටහනේ කොටස්කරුවන් බවට ඔබ අනිවාර්යයෙන්ම පත්වන්න. අද මේ ආරම්භක මොනරාගල දිස්ත්‍රික්කයේ සම්මන්ත්‍රණයත් සමග ඔබ සැමට ලොකු වගකීමක් තිබෙනවා. මේ මොනරාගල දිස්ත්‍රික්කයේ මොනරාගල බිබිලි වැල්ලවාය කියන ආසන තුනක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 11ක් තියෙනවා. ග්‍රාම සේවා වසම් තියෙනවා 319ක්. කුඩා ගම් තියෙනවා 1380ක්. මේ සෑම කුඩා ගම්මානයකම ඔබ හොඳින් දන්නවා අපේ විශ්‍රාමික රණවිරු ප්‍රජාව ඉන්නවා. රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමාගේ නායකත්වයෙන් මෙහෙවීම, ප්‍රයානන්ද කුමාරසිරි ධර්මසේන අපේ ගරු මන්ත්‍රීතුමා ඇතුළු මේ ආසන සංවිධායකවරුන්, හරේන්ද්‍ර බණ්ඩාර ඇතුළු ආසන සංවිධායකවරුන්, දිස්ත්‍රික් සංවිධායකවරුන් සියලුම දෙනා මහේෂ් සේනානායක මැතිතුමාගේ නායකත්වයෙන්, අපේ රණවන මැතිතුමා ඇතුළු මේ සියලුම දෙනාගේ ශක්තිය තුළ යන්න ගමට, යන්න නගරයට, යන්න ප්‍රාලේ කොට්ටාස 11ට, යන්න වසම් 1319ට, යන්න ගම් 1380ට, මේ හැම ගමකටම ගිහිල්ලා, හැම කුඩා ගමකටම ගිහිල්ලා, හැම නගරයකටම ගිහිල්ලා රට දය වෙනුවෙන් වීරෝදාර කර්තව්‍ය නිෂ්ඨ කරපු ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රය ඇතුළු අපේ රණවිරු ප්‍රජාව දිවිදෙන රණවිරු සංවිධානයේ කොටස්කරුවන් බවට පත් කරගන්න ඒ ඉලක්කය කරා යන්නට ඔබ සියලු දෙනාටම ධෛර්යය, ශක්තිය, වාසනාව ලැබේවා. අනිවාර්යෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයක් සංවර්ධනයේ සුරපුරයක් බවට පත් කිරීමේ ගමන ක්‍රියාත්මක කරන්නට අපේ රජයක් තුළ අපි කටයුතු කරනවායි කියමින් මට සවන් දුන් ඔබ සියලු දෙනාටම ජයග්‍රාහී වර්තමානයක්, අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.